කොප් කමිටුවේ සභාපතිවරයා ලෙස මා සභාව රැඳී නොසිටි අවස්ථාවක මගේ මන්ත්‍රී වරප්‍රසාද බලවත් ලෙස උල්ලංඝනය වෙන ලෙස අභූත චෝදනා කීපයක් එල්ල විතුණා. ඒ සඳහා පිළිතුරු දීමට කාලයක් මට ලැබුණේ නැහැ. කතානායකතුමනි අද මට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. කරු කතානායකතුමනි විපක්ෂය එල්ල කළ චෝදනා මා එකෙල්ලේ ප්‍රතික්ෂේප කරනවා. මේ පිළිබඳව දැනටත් ඔබතුමා වෙත මා ලිඛිතව දන්වා තිබෙනවා. කාලීතුරු කර ගැනීම සඳහා ඒ පිළිතුරු මම සභාගත කරනවා. මා වෙත එල්ල කළ එක් බලපතල චෝදනාවක් සහ අප කමිටුවේ සමාජිකයන් දෙදෙනෙක් වෙත එල්ල කරන ලද චෝදනාවක් පිළිබඳ මා පිළිතුරු සැපිය යුතු වෙනවා. ගරු හේෂා විතරණ මන්ත්‍රීතුමන් විසින් පාර්ලිමේන්තුවේ කාර්යනිරත ලේකම්වරියකට ලිංගික කිරිහැරයක් sexual harassment එකක් සිදු කළ බවට අභූත චෝදනාවක් එල්ල කළා. ඒ මුළුමනින්ම අසත්‍ය චෝදනාවක් වන අතර ඒ මා තරයේ ප්‍රතික්ෂේප කරනවා. ගරු කතානායකතුමනි එපමණක් නොවේ එම චෝදනා වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස මා ඔබතුමාගේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එම චෝදනාවට මා වරදකරු වූහොත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින මම සූදානම්. එමෙන්ම එතුමා වරදකරුවා වූ මගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දඬුවම් ලක්විය යුතුයි. එවිට සභාවේ ගෞරවය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එතුමා විසින් එක්තරා YouTube නාලිකාවකට ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාත් දායසිරි ජයසේකර මැතිතුමාත් එතුමාට තර්ජනය කළ බව සඳහන් කර තිබෙනවා. ඒක ඉතා වැරදි පූර්වාදර්ශයක්. එම නිසා එවන්නක් අපිට හොරෙන් සිද්ධ වෙන්න පුළුවන්කමක් නැහැ. එතුමාට එවැනි අසාධාරණයක් සිද්ධ වුණා නම් ඒ පිළිබඳවත් අපි වරප්‍රසාද කමිටුව හමුවේදී පවා බලන්න ඕනි. එතුමාගෙන් ඒ පිළිබඳව අහලා එවැනි තර්ජනයක් කළා නම් එවැනි මන්ත්‍රීවරුන්ටත් වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දඬුවම් කළ යුතුයි. ගරු කතානායකතුමනි මා ඉලක්ක කර සතියක් තිස්සේ මේ ආකාරයට ප්‍රහාර එල්ල කරන්නේ ඇයිද කියන එක පිළිබඳ මේ රටේ මහ ජනතාව දැනගත යුතුයි. ඒකට හේතු තුනක් තියෙනවා. පළවෙනි හේතුව තමයි නොවැම්බර් 21 22 22 තුන යන්හි ඉඩම් ප්‍රසන්න කොමිෂන් සභාව ජනතා වත් සංවර්ධන මණ්ඩලයේ රාජ්‍ය වැලි සංස්ථාව කෝප් හමුව ගෙන එන්නට තීන්දුව කළා තිබුණේ. එක්තරා බරපතල ඉඩම් වංචාවක් පිළිබඳව කරුණු විමසීම සඳහා. මේ වංචාව ආශ්‍රිතව රුපියල් බිලියන ගණනක වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා කෝප් කමිටුව හමුවේ ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා මතු කළ ප්‍රශ්නයකට පසුවයි මේ විමසීම් කරුණේ. මේ සිද්ධියට අදාළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පිළිබඳව නමක් ඈදී තිබෙනවා. දෙවන කාරණය තමයි කාලයකට පෙර කෝප් හමුවට අවස්ථා දෙකකදී සංස්කෘතික අරමුදල කැඳෙව්වා. එහිදී අනාවරණය වූ එක් සුවිශේෂී වැදගත් වංචාවක් පිළිබඳ විශ්‍රාමික විනිස්කරුවෙකුගේ ප්‍රධානත්වයෙන් වාර්තාවක් සකස් කළ මේ වෙනකොට ඒ වාර්තාව කමිටුව හමුවට පැමිණලා තියෙනවා. එම වාර්තාව සකස් කිරීමේදී එවකට සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ සිටි වත්මන් ජනාධිපතිතුමා එම පාලක මණ්ඩලයට නොපෙනී බවත් අස්සන් නොකළ බවත් වත්මන් ජනාධිපති ලේකම්වරයා එවට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එම සභාවට නොපැමිණි බවත් අස්සම් නොකළ බවත් සඳහන් වෙනවා. ඒ වගේම ඒ සභාවට පැමිණියයි අස්සන් තිබියයි කියන කීප දෙනෙකුගේ අස්සන් පිළිබඳව විගණකාධිපතිතුමා ප්‍රශ්න කළ අවස්ථාවේ ඒ CID එකට බාර දීලා තියෙනවා. ඒ වගේම අපි මීට සති දෙකකට ඉස්සෙල්ලා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කැඳෙව්වා. ඒ කැඳවන අවස්ථාවේදීත් මේ ආකාරයටම යම් යම් කරුණු පැන නැගිලා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි ගරු කතානායකතුමනි නොවැම්බර් 24 28 29 කියන දින තුන තුල එක දෙකට ක්‍රිකට් ආයතනයේ කැඳවන්න අපි තීන්දුව කළා තිබුණා කෝප් කමිටුව හමුවට. ඒකට විරුද්ධ වෙච්ච පිරිසක් හිටියා බෑ බහුතරය කැමැත්තුණා මේක ඉක්මනින් ඉවර කරන්න ඕන කියලා. මම හිතනවා අකමැති වෙච්ච පිරිස බොහොම දෙනෙක් ක්‍රිකට් ආයතනය සමග ලැබදියාවක් තියෙන අය. මම කතානායකතුමනි මේ කාරණා ප්‍රමාණවත් නේද මාගේ පුද්ගලික සහ අවුරුදු 30ක විශ්වවිද්‍යාල ජීවිතේට මා උපයාගත් සියලුම ශාස්ත්‍රීය වටිනාකම් වලට මේ සභාව තුල මාව අගෞරවයට පත් කිරීමට හේතු වෙච්ච කාරණා පිළිබඳව. කරු කතානායකතුමනි අපි අමාරුවේ මේ ස්ථාන වලට ආපු මිනිස්සු අපේ දෙමාපියන්ට මුදල් තිබුණේ නැහැ. මේ සාමාන්‍ය පෙළ කරන්න බැරි නම් පිටරට යවලලා උගන්වන්න. අපි ශිෂ්‍යත්ව දිනාගෙන පිටරට ගිහිල්ලා දිනාගත් උපාධි තමයි අපිට තියෙන්නේ. අපි රස්සාවල් කරලා හම්බ කරපු මුදල් තමයි අපි වියදම් කරන්නේ. අපි ගැන කියන්න තියෙන දේවල් සහ අපේ වෘත්තීය සේවාවන් පිළිබඳ අපේ ප්‍රොෆයිල් වල අපි අතුරත් කරලා තියෙනවා. අපි ළඟ පිටරට ගත්ත මුකුත් නැහැ කරු කතානායකතුමනි. මේ කතාව අවසන් කරන්නේ 1993 අප්‍රේල් 23 වෙනිදා
ललित अतुलत मदली महता गातने में चावस्ता वट पशुदिन एवंकट जनादिपति बरे आविद्येत खटेतुकरु रणसिंह प्रेमदास मतितुमा अप्रैल मासे विषयात्र वेंदा एकतरा ऐतिहासिक प्रकाशित करनो इतुमा केनवा माव गातने करन ए त्रमानुकूल गुड़ना गागे मत मगे चरिते गातने करने पा मालंगा अदत्तीनवा विपक्ष नायक तुमा उबतुमा के पिया अपे स्कूले එක්තරා උසයකට ඇවිල්ලා මගෙන් ප්‍රශ්නයක් අහලා මට තෑගි දීපු පෑන. අවාසනාවකට එතුමායිට සතියකට පස්සේ මයි පළවෙනිදා ත්‍රස්ත කොම ප්‍රහාරයකින් ආමර් වීදියේදී මිය යනවා. එතුමා රටට විශාල සේවයක් කළ කෙනෙක්. ඒ වුණත් එදා මිනිස්සු රතිඤ්ඤා පත්තු කරා කිරිබත් කෑවා. මේ තමයි දේශපාලනයේ ඇත්ත. අපි හැමෝම එක පාඩමක් ඉගෙන ගත යුතු වෙනවා. ඒ තමයි අපි ජනතාව පීඩනයට පත් කළොත් ජනතාව අපිට හැරිලා අපිට සලකන්නේ ආකාරයටමයි. මම ෂොපින් බෑග් රදිදාගෙන කොළඹ ආපු પરම්පරාවේ කෙනෙක් අපිට මේ හැමදේම නැති වුණත් ආයේ දවසක අලුතින් පටන් ගන්න පුළුවන්කම තියෙනවා හෙට මේ පාර්ලිමේන්තුවෙන් මම පිට වුණත් මහාචාර්ය රංජිත් බණ්ඩාර විදියට මේ රට පිළිගන්නවා මම කැමති එක්තරා උපමාව කතාවක් කියලා මේ සභාව කතා කරලා අවසන් කරන්න දවසක් සිංහේ කැලේ මැදින් යද්දි අසීවිච්චි වලක බෑල හිටිය තඩි ඌරේ සිංහයාට අභියෝග කරාලු අඩෝ පුළුවන් නම් වරෙන් මාත් එක්ක ෆයිට් එකට සිංහයා එකපාරට මේ අසූචි වල ඉන්න ඌරාදියා බල්ලා අපෝ මේකට පාඩමක් උගන්න මම මේ අසූචි වලට බැස්සොත් මගේ ඇඟ පුරා ජරාව ගෑවෙනව නේද මූ වගේ මාත් ගඳගායි නේද කියලා හිතලා ඉතින් නිහඬව ගියාලු දැන් ඉතින් අසූචි වල ඉන්න තඩි ඌරා හිතාගෙන ඉන්නේ සිංහයා ඌට බයයි කියලා ඇත්ත කාරණේ නුවණක්කාර සිංහයා ඌරාගේ මට්ටමට වැටෙන්න තිබ්බ අකමැත්තයි අපේ ජීවිත ගොඩනගා ගන්න වෙලාවට අපි අසූචි වලවල් වල ඉඳගෙන කෑ ගහන ඌරදියා ප්‍රවේශම් වෙන්නට ඕන. උගේ තත්ත්වයට වැටෙනවා නම් නුවණක්කාර සිංහයා වගේ වෙන් වෙලා අසූචි වලවල් වල ඉඳගෙන කෑ ගහන ඌරු හම්බුනොත් මගේ අරන්නේ ඕන. මේක තමයි මේ උපමා කතාවේ කරගත්තේ. බොහොමත්ම ස්තුති කතානායක තුමනි. ස්තුතියි. සී නිවුස් අපිව දැන්ම subscribe කරන්න.